ඇය ගොස් මුලින්ම ඇල්ලුවේ මුදුන් කොටුව මහතාටය. පුතේ මේ අප්පච්චි කියන්නේ ඔයා බැන්දට පස්සේ අප්පච්චිට අපේ අහා ඉන්න බෑ කියලා මුදුන් කොටුව මහතා කීවේය. වන්දනා අප්පච්චි දෙස බලා සිනාසුනේය. අප්පච්චි ඔය කිව්වට මං නැතුව එයාට ඉන්න බෑ. කෙල්ලගේ කතාවට මුදුන් කොටුව මහතා සිනාසුනේ ඔහු දෙස බලමිනි. වන්දනා සසංකටත් රුවන්ටත් කට්ලට් ඇල්ලුවේ තොල්පොට මුව තුල දමාගෙනමය. අද මාව ගණන් ගන්නවත් නෑ බං, බලන්නවත් නෑ මං දිහා. සසංක රුවන්ට කීවේ කෙල්ල දෙස බලමිනි. මූව මෙහෙම බලන් ඉඳලා බෑනේ නංගි නේද? රුවන් කීවේය. මං ඉන්නේ හෙට විතරයි. නිවාඩු දාලා බලාගෙනම ඉන්න. බලන් ඉන්නකොට වෙන වෙන ඒවා හිතනවා ඇති. කෙල්ල හප් කියන්නට මෙන් කට ඇද කළාය. පුතේ කට්ලට් එක හරි රසයිනේ. ඉස්සර අම්මා හදන කට්ලටුත් මේ වගේ නේද චූටි දූ? වන්දනාට පුදුම සිතුනි. ඇය සසංකා දෙස බැලුවේ සසංකා වන්දනා දෙස බැලුවේ එක විටය. සසංකා හිස වැනුවේය. මං කිව්වේ නැද්ද කියා කියන්නක් බඳුවය. තාත්තේ සසංකා කතා කළාය. චූටි පුතේ දැන් අපේ අයියා අක්කව බැඳලා ගෙදර එක්කන් ආවහම අක්කව කුස්සියට දාන්නම වෙනවා. ඒකනම් ඇත්ත. ඉතින් එහෙම අක්කට කියලා කෑම හදවා ගන්නකොට අක්කා හිතයිද දන්නේ එයාව අපි ගෙදර කුස්සි අම්ම කරලා කියලා. කෙල්ලගේ මුහුණ ආදරයෙන් බරවිය. ඒ රත්තරන් ගෙදර කවුරු වුණත් මොකද? ඇයට හිතුනේ එහෙමය. කුස්සි කෑල්ල කපලා දැම්මනම් හරි. එයා අපි තුන් හතර දෙනාව අපේ අම්මා වගේම බලාගනි. සසංක කීවේ එකවරමය. වන්දනාට ඇඬුනි. සියල්ලන් ඉදිරියේ ඇය ඇඬුවාය. ඇය වැළඳගත්තේ සසංකාය. ඇයව අල්ලාගෙන සසංකා බැලුවේ තම සොහොයුරා දෙසය. ඇත්තටම මේ අම්මා තමයි. අම්මගේ ආත්මය අපේ ගෙදරට එන්නේ මේ ලෙසය. ඇය තම සොහොයුරාට කීවේය. එයා එන්න තිබ්බේ පුතාලගේ අම්මා ඉන්න කාලේ. එහෙනම් අපි නෙමේ මෙහෙම බලන්න ඉන්නේ. මුදුන් කොටුව මහතා කීවේ ආදරේනි. දැන් අයියේ මේ කසාද දෙකම අපි එකටනේ ගන්නෙ. ආයේ වෙඩින් එක වෙනමයි හෝම් කමින් එක වෙනමයි ගන්න ඕනේ නැහැ. ඔක්කොම අපි එකක් ගමු. එහෙම නේද පුතා? මුදුන් කොටුව මහතා ඇසුවේ රුවන් දෙසද බලාය. ඔහු හිස වැනුවේ අහිංසක ලෙසිනි. හතර දෙනාම එකට ඉන්න නිසා මං කියන්නේ. අරයගේ මෙයාගේ කියලා බෙදීමක් නැහැ. හතර දෙනාම එකට ජීවත් වෙන්න ඕනේ. ලොකු පුතා රංගිව බලාගන්න විදිහටම රුවන් වන්දනාව බලාගන්නත් ඕනේ. එක්කෙනෙක් බඩගින්නේ ඉඳිද්දි අනිත් තුන් දෙනාම කන්න බෑ. කන්න ඕනෙත් නෑ. හතර දෙනාම අසා උන්නේ නෙත කඳුළු පිරි ඇසිනි. සසංක වන්දනා දෙස බලා සිනාසුනේය. කාලයකදී හිතෙයි බෙදිලා ජීවත් වෙන්න. ඒත් එක බඩවැල කඩාගෙන ආපු නංගී අයියයි මේ අහිංසක කෙල්ලයි කොල්ලයි එහෙම බෙදෙයි කියලා හිතන්නවත් බෑ. හිතන්නත් එපා. එහෙම වෙන්නේ නෑ තාත්තේ. සසංක කීවේ අඬමින්මිනි. මං දන්නවා. දරුවෙක් ලැබුණත් ඒ දරුවා ඔක්කොගෙම. එක පවුලක දරුවෙක් කියලා නෑ. ඔක්කොම එකට ඒ දරුවව බලා ගන්න ඕනේ. තමාගේ දරුවාට මෙවන් පවුලක් ලැබුණේ කෙසේදැයි අප්පච්චි සිතුවේ පුදුමේනි. හැමෝටම මෙවන් වාසනාවක් ලැබෙන්නේ නැත. ලොකුම දේ මම වගේම මේ අප්පච්චිවත් හතර දෙනාම බලා ගන්න ඕනේ. ඒ කතාවට අප්පච්චිගේ දෑස්වල කඳුළු පිරුණි. ඔහු බිම බලාගත්තේ දෑස් කැවෙන්නට වූ නිසාය. එහෙනම් අයියේ අපි හොඳ දවසක් බලලා මේ වැඩේ ඉවර කරමු. ලොකු මහත්තයාගේ කැමැත්ත.
ගෙදරට ගොඩ වෙන්නේ කවදද? එදා ඉඳලා කෙල්ලගේ ජීවිතය ගැන මට බයක් නැහැ. ඔහුගේ දෑස්වල කඳුළු මෙනි. සසංග පැමිණ අප්පච්චිගේ උරුතලයේ මත සුරත තැබුවේය. අප්පච්චි ඔහුගේ සුරත අල්ලාගත්තේ ආදරේනි. අපිව බලා ගන්නවා වගේ ආදරෙන් මගේ පුතා දුවව බලා ගනි. එයා හරි වාසනාවන්තයි. වන්දනා බලා උන්නේ සසංග දෙසය. එය එහෙමම වෙන බව ඇය දනි. ආදරය කිරීම යනු රැක බලා ගැනීම බව බොහෝ පිරිමි දන්නේ නැත. ඒ අතින් ඔහු උතුම් කෙනකි. මං අයියේ මේ හතර දෙනාව ඉන්දියාවේ යවන්න ඉන්නේ. බාරෙකුත් තියෙනවා මං වෙච්ච. ඒක ඔයාලගේ අතින්ම ඔප්පු කරන්න ඕනි. අනේ හොඳයි, ලොකු මහත්තයත් ගියා නම් හොඳයිනේ. මං ගිහින් අයියේ ආවේ. මං පස්සේ අයියවත් එක්කයි යන්න. මුදුන් කොටෝ මහතා උන්නේ මිනිස්කම් වලින් මුදුනේය. ඔහු ජීවිතයේ අපේක්ෂා කළේ සතුටයි. එය ලබා ගන්නට නම් ආදරයට ආදරය කරන අයට දිය යුතු බව ඔහු දැන උන්නේය. කෙල්ල උන්නේ ඔහුගේ වමතට බර විය. ඈත මුහුදේ කෙලවර හිරු අවසන් වතාවට ලෝකයේ දෙස රහසේ බලමින් සයුරේ ගිලමින් උන්නේය. වන්දනාත් සසංගත් උන්නේ කලුගම් මෝය අසබඩ සුන්දර වෙරළ තීරයේය. ඔහු කෙල්ලව එක්කාගෙන මේ හවස ආවේ හිතට ඒතරම් සතුටක් නිවනක් දැනෙන්නා නිසාය. උස පොල් රුප්පාව උඩින් ගොම්මන් අන්ධකාරය ටිකෙන් ටික වැටෙමින් තිබුණි. ඔවුන් උන්නේ ඒ පොල් රුප්පාව යට තැනු සිමෙන්ති බංකුවකය. පොල්තුරුපත් අතරින් එන සිසිලසත් සාගරය දෙසින් එන සුළඟේ සිසිලසත් මුදු සීතලක් ඇති කරවීය. ඇය උන්නේ ඔහුගේ උරතලය සිඹිමින් එයට බර වීය. හඳවතට මේ දැනෙන සතුට වදනකින් දෙකකින් නොව වදන් වැලකින් වුවද විස්තර කළ නොහැක. ඒ තරම් දැඩිය. වෙරළබඩ දුම්රිය මාර්ගය දිගේ පලාතම දෙදරමින් රුහුණු කුමාරී දුම්රිය ඇදී ගියේය. ඇය බයට මෙන් ඔහුට තවත් තුරුල් වූවාය. අද කෙල්ල ගොළු වෙලාද? මං ගොළු වෙලා. ඔහුගේ වතින් එන සුවඳට ඇය ආසය. එය විඳිද්දී හිතෙන්නේ කතා බහකින් තොරව එය විඳගෙන ඉන්නටය. අපි රෑ වෙනකල් මෙහෙම ඉමු. ඉමු. ඕන නම් රෑටත් කමු. කමක් නෑ, මං ඉන්නම්. එහෙම හොඳ නෑනේ, චූටි බබාට එහෙම කරන්න. ඔහු කීවේ ආදරෙන් ඇගේ බඳවටා සුරත යවාය. චූටි බබාට මොනාද කරන්නේ? මුකුත් නෑ. මට රෑට නිින්ද යන්නේ. පුදුම දුකක්. ඒ වෙලාවට කෝපි එකක් හදන් බිබී කල්පනා කර කර ඉන්නවා. මොනා ගැනද? ඔහු අහන්නේ ඔහුගේ දෙතොල අද්දරම ඇති ඇගේ හිස්මුදුන සිඹිමිනි. මගේ රත්තරන් ගැන. වෙන මොනා ගැන කල්පනා කරන්නද? දැන් ඉන්දියාවේ යනවනේ. එතකොට මං ළඟ. මං නංගිගේ කාමරේ. කෙල්ල කීවේ හුරතලෙයිනි. හරි, එහෙම කරමු. අනේ මාව මැරෙයි. ඇය ඔහුගේ කමිසය අතරින් සුරතේ ආවා පපුව පිරිමදිමින් කීවාය. නොගැඹුරු වෙරළ තීරයට කඩා වැටී තිබුණේ හීන් කිරිපාට සඳේලියකි. ඒ සඳේලිය වෙරළ වැළඳ ගන්නා මුහුදු රළ මතින් උපදින හීන් පෙන මතට පවා වැටී තිබිනි. පසලොස්සක හෙට බව වන්දනා දන්නේ එවිටය. ඇය තවත් ටිකක් ඔහුගේ වතට තද විය. මේ ආත්ම භාවයේ නිමා වෙන තුරු මෙහෙම ඉන්නට ලැබෙනවා නොවේ දැයි හිතෙද්දී හදවතට දැනෙන නිවනේ නිමක් නැත. එදා මට බොරුවක් කිව්ව එක කොච්චර හොඳද? ඇය හීනෙන් මෙන් බිමුණුවාය. ඇයි? එහෙම නොකළනම් මං සසංගට ආදරය කරන්නේ නෑ කියලාද කියන්නේ?
ඉතින් මං බය වෙයිනේ අපි මවලා තියන්නේ අපිට හරියටම කොහොමද දන්නේ එහෙම හිතුනේ කොහොමද ඇත්තටම මාත් ඒක තමයි අහන්නේ ඇය ඇස් පියදාගෙනම ඇසුවාය ඔහුගේ ලයෙන් එන ලේ පුසුඹ පවා එයට දැනේ ඒලේ මේ තරම් රස්නේයි රට රටවල් වල හිටියා එහෙම කාගෙනවත් හිතලා නැහැ මන් දන්නවා රන්තරු එකේ පොඩි ක්ලාක් කෙල්ලෙක් ගැන හිතුණා එහෙම හිතුණු එක කොච්චර හොඳද අද ජීවිතේ කොච්චර ලස්සනද ඇයට පුදුම ඔහු මේවා කියන එකය තමා මේ හිතා ගන්නටවත් බැරි තරම් තදින් තුරුල් වී උන්නේ රන්තරු එකේ ප්‍රධානියාටය තමාෙහි කොතරම් පුංචි සේවිකාවක්ද එහෙම වූයේ කෙසේදැයි එදා සිට කීවරක් සිතුවාද එහෙත් හිතෙන්නේම නැත දෙවියන්ගෙන් එක එක ඒවා ඉල්ලුවාම ඔහු කතා කරන්නේ ඇගේ හිස සිඹිමින්මය ඔහුඹ ඉඹින්නේ චූටි බබාලව දූලව තාත්තලා ඉඹින්නේ ඇය කියන්න ගිය දේ නොකියා වෙන දෙයක් කීවාය ඔහුගේ පහස හිස් මුදුනට දැනෙද්දී ඇයට හිතෙන්නේ එහෙමය මගේ දුවගේ සුවඳ තමා මේ දුවෙක්ට දාස පුතෙක් ආවා ඊගාවට දුවෙක් අදමු හීන ඒවා තවදුරටත් හීන නොවන බව හිතෙද්දී හදවතට වෙන්නේ මොනවාද මොනවද ඉතින් කියන්න ගියේ දෙවියන්ගෙන් දෙයක් ඉල්ලුවාම එහෙම ඉල්ලුවාම දෙවියෝ හොඳම දේවල් දෙනවලුනේ මැණිකට මොනවද ලැබුණේ ගොඩක් පුදුම ඒක නෙමේ එහෙනම් ඒ ඔක්කොම අරගෙන ඉතින් දෙවියොම මංගාවට ආපු එක කෙල්ලට ඔය ටික කියද්දී ඇඬිනි ඇය ඔහුගේ ලය බදාගෙන ඇත්තටම පුංචි දුවෙකු මෙන් ඇඬුවාය මට මේ සතුට දරාගන්න බෑ රත්තරන් බෑ ඇගේ කඳුළු ඔහුගේ ලය මත ගලා ගියේය සසංක ඒ හිස දෝතටම ගත්තේය මමත් අඬනවා දැන් ඉතින් ජීවිතේ මහ පුදුම දෙයක් රත්තරන් මේ අත් දෙක මේ මූණ මේ පපුව මේ ඔක්කොම මේ දුප්පත් කෙල්ලගේ කියලා කොහොම හිතන්නද වන්දනා ඒ පපුවට හිස තබාගෙන සෑහෙන වෙලාවක් කැඬුවාය ඔහුගේ දෑස්ද තෙත් වී තිබිනි ඈත සමුදුරේ කෙළවර යන ඔරුවක පුංචි එළියක් වෙත ඔහුගේ බොඳ වූ දෑස් යොමු වී තිබිනි ජීවිතේ මේ සැනසීම මෙච්චර අඩු වයසින් දැනෙන්නේ නෑ බබා අපි මේ සැනසීම ඇරෙන්න ඕන දෙයක් දන් දෙමු මාව කාටත් දෙන්නෑ නේද ඇය ඇසුවේ ඔහුගේ ගෙල අද්දර සිපගනිමිනි දෙයියෝ එහෙම කරන්නේ මේ දෙයියන්ගේ දේවල්නේ ඇත්තටම ඔයා දෙයියෙක් රත්තරන් ඒක ඔයාට තේරෙන්නේ නෑ මටයි මේ මටයි තේරෙන්නේ දෙයියෝ ඇය කීවේ නැගිට ඔහුගේ නල්ලත මුදුන සිපගනිමිනි මටත් වඩා වාසනාවන්ත මගේ දරුවෝ වන්දනා කීවේ ඔහුගේ මුහුණම තම ලයට තබා වැළඳ ගනිමිනි ජීවිතයේ හිමි වූ උතුම්ම ගැහැණියකගේ ලයේ සුවඳ ඔහුට තදින්ම දැනුනි